ඔයාට විකල්ප දෙකයි. එක තව ජීවත් වෙන්න අවස්ථාව පෙනිපෙනි මැරිලා යන එක. දෙක දුෂ්කර කාලේ වුණත් නොසැලී ලැබුණු ජීවිතෙන් උපරිම ප්‍රයෝජන අරන් ජීවත් වෙන එක. ඔයාගේ තේරීම මොකක්ද? රාජාලිය කියන්නේ අවුරුදු 70ක් ජීවත් වෙන පක්ෂියෙක්. එයාට උපරිම ජීවයෙන් වැඩ කරන්න පුළුවන් කාලයක් එනවා. හැබැයි එක්තරා කාල සීමාවකදී එයාටත් ඉතාම දුෂ්කර කාලයක් එනවා. අවුරුදු 40 වෙනකොට එයාට තීරණය කරන්න වෙනවා මෙහෙමම මැරිලා යනවද එහෙමත් නැත්නම් අලු ගසා දාලා ආයෙ නැගිටිනවද කියලා. මොකද අවුරුදු 40 දී එයාගේ ස්වරූපය වෙනස් වෙනවා. හයියට තිබ්බ අත්තටු හමට ඇලෙන්න ගන්නවා. පියාඹන්නවත් බැරි විදිහට අසරණ වෙනවා. ඒ විතරක් නෙවෙයි එයාගේ තියුණු නියපොතු කැඩිලා යනවා. දිග උල් හොට වකුටු වේගෙන එනවා. අවසානෙට මොකද වෙන්නේ? එයාට ගොදුරක්වත් ලබා ගන්න බැරි වෙන තැනට පත් වෙන එක. හැබැයි එයාට තෝරගන්න විකල්ප දෙකක් විශ්වෙන් දීලා තියෙනවා. හරියට අපිට වගේම තමයි. ඔව්, ඔයා හරි. එයා කැමති නෑ ඔහෙ මැරිලා යන්න. එයා දන්නවා එයාට තව කල් තියෙනවා කියලා. හරියට ඔයාලා හිතනවා වගේම එයාත් හිතනවා. ඔයාලත් කැමති නෑ නිකන් ලැබුණු ජීවිතය ඔහෙ ගෙවිල යනවා දකින්න. මං හරි නේද? එයාටත් ඕනේ එයාගේ ජීවිතේ ඉතුරු කාලෙත් ආපහු නැති වෙලා ගිය ජවයේ රූපය ලබා ගන්න. එයා මොනවද කරන්නේ? එයා තෝරගන්නවා පාළු උස කඳු මුදුන. සද්ද නැතුව එයා එතනට යනවා. ලේසි නෑ. කාගේ නෑන්නේ? තටු හැලිලා ඇඟේ අයිය නැති එයාට හිතේ හය ඕනට වඩා තියෙනවා. අන්න ඒක එයාව ශක්තිමත් කරනවා. එයා එයාගේ හොට සම්පූර්ණයෙන්ම කෙවිලා යනකම්ම සමතලා බිමක පිරිමදිනවා. ඇයි? බින්දුවේ ඉඳන් ආපහු පටන් ගන්න. එයාගේ හොට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට එනකම්ම උපරිම ඉවසන් ඉන්නවා. ඒක එයාගේ ඉවසීම. ඊට පස්සේ එයා කරන්නේ එයාගේ අලුත් හොටෙන් එයාගේම ඇඟේ අර ඇලිලා තියෙන විහාටු එකින් එක ගලවන එක. හිතන්න එපා මේක ලේසි කියලා. ඒක වේදනාව පුදුම දරා ගැනීම. හැබැයි එයා ඒ දේවල් කරේ කා වෙනුවෙන්ද? කා වෙනුවෙන්වත් නෙවෙයි. එයා ඒව කරේ තමන් වෙනුවෙන්මයි. ඉතින් එයාගේ ස්වරූපය ආපහු එයාම හදා ගන්නවා. නැවත අවුරුදු 30කට ඉස්සරහට එයාගේ ආයු කාලය වැඩි කර ගන්නවා. ඒ රාජාලියාගේ කතාව. තිරිසන් සතෙක්ට එහෙම තේරුම් ගින් එච්චර දෙයක් කරන්න පුළුවන් වුණා නම් උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබපු ඔයාට මොනවද කරන්න බැරි? අමාරු කාලෙත් කැප වෙන උත්සාහ කරන්න. අමාරු කාලෙ කරන වැඩ තමයි කවදා හරි ඔයාට ලස්සන මතකයන් ඉතුරු කරන්නේ. අමාරු කාලෙ වැඩ කරපු කෙනා තමයි ආපහු කිසිම හේතුවකටවත් කඩාගෙන වැටෙන්නේ නැත්තේ. ඉදිරියට යන්න හිතන්න ඕන පහු කරන කාලය ගැන නෙවෙයි, අවසාන ඉලක්කය හා එහි ප්‍රතිඵලය ගැනයි. එයින් ලැබෙන ආත්ම තෘප්තිය ගැන ඔයා අනිවාර්යයෙන්ම හිතන්න ඕන. රාජාලිය ආත්ම තෘප්තිය ලැබුවා. ඔබ අපි හැමෝටම මේක අමාරු කාලයක්. මම ඔබට කියනවා කමක් නැහැ, හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ. පුළුවන් තරම් ධර්මයක ඉන්න. ඔයා මොන ආගම ඇදහුවත් මට කමක් නැහැ. පොඩ්ඩක්වත් ඔයාගේ මනසට නෙගටිව් වෙන්න දෙන්න එපා. පුංචි කාලේ කරපු හොබීස් ආයෙ පටන් ගන්න. සින්දුවක් දාලා නටන්න, සින්දු කියන්න, ගිටාර් ගහන්න, ලස්සන සින්දු අහන්න, ලියන්න පුළුවන් අය ලියන්න. කවුද දන්නේ ඉස්සරහට පොතක් එලි දක්වන දක්ෂ ලේඛකයා ඔයාද කියලා? දක්ෂ ගායකයා ඔයාද කියලා? නිකන් ඉන්න අවශ්‍ය නැහැ. සෝබා දහම ඔබ පරීක්ෂා කරනවා නම් ඔයා ඒකට මුහුණ දෙන්න. ඒ අභියෝගය බය නැතුව බාර ගන්න. ඔයා නැත්තටම නැති කෙනෙක් නෙවෙයිනේ. ඔයා ළඟ තියෙන සම්පත් වලින් සතුටින් ඉන්න. මේ අමාරු කාලේ ගෙවිලා යනකම් ගොඩක් පරිස්සමෙන් සතුටින් ඉන්න.